ම දෙේව ප්‍රකාශනය. ධානියල් දිවස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපටාගත් පාටයකි නෙබුකත් නේශර් ඔවුන් අමතා මෙසේකීය. ශද්‍රක්,මේෂක අබෙත් නෙගෝ ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්නේවත්. මා පිහිටුවා තිබන රන්රුපේට නමස්කාර කරන්නේවත් නැතැයි කියන්නේ ඇත්තද. හොරනෑවේද නලාවේද, වීනාවේද, මහා වීනාවේද කුඩා වීනාවේද මෙිහිරි නලාවේද සියලු ආකාර තූරිය බාන්්ඩවලද ශබ්දය ඇසෙනවිට බෙමවැටීමමාා සාදාතිබෙන රූපේට නමස්කාර කරන්නට ඔබ සූදානම්ද එසේ නම් යහපති නැත්නම් රන්රූපේට ඔබ නමස්කාර නොකළොත්. එකනෙහිම ඇවිලෙන ගිනි උඳුනක් මැදට ඔබ හෙලනු ලබනු ඇත එවිට මාගේ අත්වලින් ඔබ ගලවන්න දෙවියෝ කෞුරුදකයා බලමු ශද්‍රක් මේශකා අබෙදනෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කීහ රජතුමිනි ඔබේ ප්‍රශ්නයට පිළිතුරදීමට අපට වූමනා නැත රජතුමිනි ඇවිලෙන ගිනි උඳනින් අප ගලවාගන්නට පුළුවන් දෙවිකෙනෙක් සිටිත් නම් ඒ අප වැඳුම් පිදුුම් කරන දෙවියන් වහන්සේමය ඔබේ අතින් උන්වහන්සේ අප ගලවනසේක රජතුමණ උන් වහන්සේ එසේ නොකලත් අප ඔබේ දෙවවරුන්ට වැඳුම් පිදුම් කරන්නේවක් ඔබ පිහිටවා ඇති රන්රූපේට නමස්කාර කරන්නේවත් නැති බව ඔබට දන්මන්නට කැමැත්තෙමු. ඒ ඇසු නෙබුකදනේශර් අතිශයෙන් කෝපාවිෂ්ටවිය. ශද්‍රක් මේශක්හා අභෙදනිකෝ දෙෙස ඔහුගේ මුණේ බැල්ම වෙනස් වී. ගිනිි උඳන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත්කුණයක් රත් කරන්නට නියම කළය. ශද්‍රක්, මේශක්හා අබෙදනෙගෝ බැඳ ඇවිලෙන ගිනි උඳනට හෙලන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අන කළේය. නෙබුකත් නේශ රජ පුදුමයට පත්වී වහා නැගිට මන්ත්‍රීවරුන් අමතා අප බැඳගින්නට හෙලුවේ මිනිස්සුන් තුන්දනෙක් නොවෙෙදදැයි ඇසය. එසේ රජතුමිනිිකයා ඔවුහු පිළිතුරදුන්හ. එවිට රජතුමා අන්න මිනිසුන් සතර දෙනකු සිටනු මට පෙනී. කිසි පීඩාවක් නැතිව ඔවුහු ගින්නමද ඇවිදිතිී. සතරවැනියා පෙනුමෙන් දේවපුත්‍රයෙකු වැෙනියයිකීය එවිට නෙබුකදදේශර් මෙසේකිීවේය. ශද්‍රග්ගේත් මේේශගේ හා අභිද් නගෝගේෙත් දෙවියන් වහන්සේට ප්‍රශංසාාවේවා. මන්ද, උන්වහන්සේ සිය දූතියා එවා තමන්ගේ මේ සේවකන්තිදනා ගලවාගත්සේක ඔහුහු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසේ තැබූ හ තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත් නමස්කාර කරනවටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔු හෝ සතුටුවූහ. දේව වචනය මෙසේය. ස්වාමෙන්න් වහන්සේ ඔබ සමගවන සේවා, ුද්වර හාාම්තුමන් විසින් ලියල් අද දේව වාක්්‍ය නම් මෙසේය එබවින් තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජෙසුස් වහන්සේ කතාකොට ඔබ මාගේ ධර්මයහි පිහිතා පවතින්න හුනම් සැබවින් ඔබ මාගේ ශ්‍ර්‍රාවකයෝය ඔබ සත්‍ය අවබෝධ කරගන්න හුනම් සත්‍ය ඔබ නිදහස් කරන්නේ යයි වදාලසේක ඕහු පිළිතුරු දෙමින් අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ කිසි කලක කිසිවෙකුට අපි වහල් නොවීවමු. එබැවින් අප නිදහස් වනු ඇතකයා ඔබ කියන්නේ කිසේ දැයි ඇසූහ. ජෙසස් වහන්සේ පිළිතුරු දෙමින් ඒ කාන්තයෙන්ම මම ඔබට කියමේ පවු් කරන හැම කෙනෙක්ම පාපේට වහලෙකි වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයකුට නිත්‍යය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයානෝබනි දහස් කරන සේක් නම් ඔබ සැබවින් මනි දහස්ය ඔබ අබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි එසේ වුවද ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නොහුිය මාගේ පියාණන් වහන්සේ ඉදි්‍රියහි මා දුටුදේ මම පවසමි. බේ පියානන්ගෙන් ඇසූදේ ඔබ කරන්නහු යැයි වදාලසේක. අපේ පානෝ ආබ්‍රහම්යයි ඔවුහුන් වහන්සේට පිළිතුරුදුන් හ. උන්වහන්සේද ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත එසේ වුවද දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍ය ප්‍රකාශ කළ මිනිසකු වනමා මරන්නට ඔබ හොයන්න හුය. ආබ්‍රහම් නම් එසේ කළේ නැත. ඔබ කරන්නේ ඔබේ ප්‍රියගේ ක්‍රියායයි වදාලස්සේක එවිට ඔවුහු අපි අවජාතක දරුවෝ නොවමු. අපට ඇත්තේ ඒකම පියකි එනම් දෙවියන් වහන්සේ මෙයයි කියය. ජේසුස් වහන්සේවුන්ට පිළිතුරු දෙමින්. දෙවියන් වහන්සේ ඔබේ පියානෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද මම දෙවියන් වහන්සේ කරෙන් පහලවී දැන් මෙහිස් සිටිමි. මාගේම කැමැත්තිෙන් මා පැමිණයානොව උන් වහන්සේ මා එවාවදාලස්සේක සුවිශේෂක වාක්‍යනම් මෙසේය. පොඩි ප්‍රශ්නයකම මෙිහෙකිරියොම් පටන්ගන්නංකු. දැන් ධර්මය රැකීම සහා ධර්මය පිළිබඳ සත්‍යය අවබෝධ වීම කියන්නේ කාරණ දෙකක්නේ. මෙදකගේ මුලින්ම වඩුවනමක්ද. කැන ලිින්ම ධර්මය රකිින්ඩ පටන් අරගෙන මෙම ක්‍රාකරම් පස්සේ ධර්මය පිළිබඳ සත්‍ය අවබෝධ වෙනවාද ඒමත් නැත්තං මුලින්ම ධර්මය පිළිව සත්‍ය අබෝධ කරගෙන පසුව ධර්මය රකිින්ට පටන් ගන්නඩ ඕනෙද. උත්තරරි ස්වාමීන් වහන්සේ මද වචන තුළ කියලා දෙෙනවා.උනාසකනවා, ඔබමාගේ ධර්මය තුල පවතින්න හන්නම් ඔමාගේ ගෝලය වන්න හුය සහවබ සත්‍යය අවබෝධ කරගන්නේ. ැසන. මුලින්ම ධර්මය පිළඳ සත්‍යය අවබෝධ කරගන්න පස්සේ ධර්මය රකින්න උත්සාහ කරන්න එපා. නැකි න. මුලිින්ම ධර්මය රකිින්ද. ඊට පස්සේ ඉබේම ධර්මය පිළිබඳ සත්‍යය ඔබට අවබෝධ වෙනවා. ඔබ මෙම කලොත් ඔබට සත්‍යය අවබෝධයන විතර කොත්න වේ පස්සේ ඒ සත්‍යය නිසා ඔබ නිදහස ලබනවා. සවන්සකිින්ද තේරුම් ගමු. මුලිම අපි ධර්මය කියෙනද දෙ කරමු. එක රකිමු. සත්්‍ය අවබෝධවෙ ධර්මය පිළිබඳව සහයේ සත්‍යය අපයෝ නිදහස් කරයි. අ ගොඩක්රට අපි මේ පිළිවෙල පටල ගෙන තියෙන්නේ. අද ගොඩක් දෙනේ මුලින්ම සත්‍යය අවබෝධ කරගන්න උසාහ කරවා ඉට පස්සේ ධර්මය රකිින්ඩ බලාගෙන. හැබැයි මේ නිස්සට ජීවිතයටටත් සත්‍යයවබෝධ වෙන්න නැහ හේතුව ධර්මය රකිනතා කල් ධර්මය පිළට සත්ත්‍යය අවබෝධ වෙන්නේ නෑ ප්‍රමාන්තයන. තැන් ධර්මය තුල කියනවා යක්ෂ කරන්්ඩ යක්ෂා කරන්ඩ. එතෝට අපි මුලින්ම ්‍යක්ෂා කරන්් ඕනි ධර්මකිනදී කරන්න පස්සේ තමයි සත්‍ය අවබෝධ වෙන්නේ ්‍යක්ෂාවයි බලය පිළි බඳව. නො දඩ ගොඩ දෙනෙක්. මුලින්ම මනසින් මේ ්‍යක්ෂාවයි බලය ගැන සත්‍ය අවබෝධ කරන්න උත්සා කරනවා. ඊට පස්සේ මේ යක්ක්ෂා කරන්ඩ බලාපොරොත්තු වෙනවා. මේ අයට කවදක්වන් මේ යක්ක්ෂාවවිල සත්‍යය අවෝධ කරන්න පුළුවන් කමක්ල වෙන්නන්නේ මොකද ධර්මකිනද කොත්තරයි සත්‍යය පසු අබෝධ වෙන්නේ. ධර්මය කිය ඉරිද පූජාවටියන්ට. ධර්මයකිනද කලොත් තමයි මේ දිවිය පූජාතර ලබන්නේ කිසිසුන් වහන්ේ මයි කියන සත්‍ය අවබෝධ වෙන්නේ. නවතද ගොඩන ුලිම සත්‍යවබෝධ කරන් ඉ සාරනවා පස්සේ ධර්මය කින්න්න දේ කරන්න බලාගෙන පස්සේ පල්ලි අන්න්න බලාගෙන හැබයි මේ මිනිස්සුන්ට ජීවිතයටවත්. සප්‍රසාදීර ිස්්වාන්සේමයි කියන සත්‍ය අවබෝධ වෙන් නෑ හේතුව අපි ධර්මයකිනද කළොත් මයි. එහි ප්‍රතිඵලයක් දිහට තමයි අර සත්‍ය අවබෝධ වෙන්නේ. එනිසා අපි බැහැපත් වෙලා. හමහන්සේ කරන්නඩ කියද කරමු. ොලින්ම ධර්මය රකිමු ධර්මය කරන්න කියනද කරමු. ඉට පස්සේ ඒ ධර්මය පිළිවට සත්‍යය අවබෝධ වෙනවා. සහ ඒ සත්‍යය අපිව නිදහස් කරනවා. ධර්ම පල්ලියයාන්ට කියනවානේ. ලිින් පල්ලියම. පස්සේ අපට සත්‍ය අවෝධ වවෙයි මේ ිසුස් වහසේ මයි කියන සත්‍යය අවබෝධ වෙයි. සහි සත්‍යය තුළ මහහා නිදහසක් අපිට යිතිවෙයි. ධර්මය තුළ කියන යක්ෂා කරන්න කියලා. මුලිම යක්ක්‍ෂා කරමු. එතකොට මේ යක්ෂයි බල පිළිබඳ සත්‍යයට ඉබේටම අවබෝධවෙේ. සා ඒ සත්‍යය අපි අනිवाර්ම නිදාස් කරයි. එනිසා ස්වාමිල් වවාන්සේ කරන්නගෙන දෙ කරමු දැපවෙලා ධර්මය රකිも සත්‍යාවබෝධ වෙයි, ඒ සත්‍ය අපි නිාස් රයි.